පක්ෂ හතරකින් සමන්විත දෙමළ ජාතික සන්ධානයට නායකත්වයේ සපයන්නේ ආර් සම්බන්ධන් මහතායි. ශ්‍රී ලංකාවේ සිදු වූයේ පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු යන මතයේ සිටි ද්‍රවිඩ ජාතික සන්ධානය මහමැතිවරණයෙන් පසු ඊට වෙනස් මතයක සිට කටයුතු කළා. එහිදී එහි පාර්ශ්වකාර පක්ෂයක් වන ඉලංගේ තමිල් අරසු කච්චේ නායක මාවේ සේනාධිරාජා මහතා පසුගියදා සඳහන් කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව නොමැති බවයි. 2012, 2013, 2014 යන වර්ෂවල මානව හිමිකම් කවුන්සිලයේ ගෙන ආ යෝජනා දැන් හරිතරට ඇවිත් තියෙනවා. ඒ යෝජනා තුළින් ශ්‍රී ලංකාව තුළ යුද්ධයක් ආරම්භ වීමට හේතුව එයින් ඇති වූ නරක ප්‍රතිඵල, මානව හිමිකම් කඩවූ ප්‍රමාණය සහ රාජපක්ෂ ආණ්ඩුව තුළින් කඩවූ ප්‍රතිපත්ති මොනවද කියලා සාක්ෂි ඇතුව ඉදිරිපත් වෙලා තියෙනවා. පසුගිය වර්ෂයේ මානව හිමිකම් කවුන්සිලයේ ගෙන ආ යෝජනාව පිළිබඳව දැන් විමර්ශනය කරලා හමාරයි. නමුත් දැන් සමහර අය නොදැනුවත්ව ඒ යෝජනා හරියට අධ්‍යයනය කරන්න නැතුව කියනවා නැවත ජාත්‍යන්තර පරීක්ෂණ කරන්න අවශ්‍යයි කියලා. ඒක ඇත්ත නෙමෙයි. දැන් වීර යුත්තේ සැප්තැම්බර් මාස ගෙනීමට බලාපොරොත්තු වෙන යෝජනාව පසුගිය විමර්ශන වලින් ලබාගත් සාක්ෂි හරහා ඊළඟට ගතියුතු පීවර පිළිබඳව අවධානය යොමු කිරීමයි. මේ අතර ද්‍රවිඩ ජාතික සන්ධානයේ තවත් පක්ෂ තුනක් එකතුව එහි සම්බන්ධීකරණ කමිටුව වහා කැඳවන ලෙස ආර් සම්බන්ධන් මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි වාර්තා වුණා. උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාචිලිංගම් මහතා සඳහන් කළේ එහි අරමුණ වී ඇත්තේ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බල කිරීමට දෙමළ ජාතික සන්ධානයේ ඒකමතික තීරණයකට පැමිණීමයි. මේ අතර කිලිනොච්චේ නගරයට අද රැස් වූ ද්‍රවිඩ ජාතික මහජන පෙරමුණේ නායක පී. ගජේන්ද්‍ර කුමාර් ඇතුළු පාක්ෂිකයින් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බවට අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක නිරත වුණා.